රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණ පාන තියෙද්දි ජනතාව ඒවයින් පීඩා විඳිද්දි පළමු කැබිනට් මණ්ඩලය මොනවද අනුමත කරගත්තේ? රටේ ආර්ථික ප්‍රතිපත්ති ඒවත් ආදායම උත්පාදනය කරන ක්‍රමයක්වත් නෙමෙයි. ඉස්සෙල්ලාම අනුමත කරගත්තේ මොකද්ද? 19 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය වෙනස් කරන්න. මොකද විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය මම නම් දකින්නේ වීදුරු මල් දාපු වීදුරු බෝලයක් විදියට. බිම වැටිච්ච ගමන් කුඩු වෙලා යනවා. මොකද හේතුව දැන් එක්සත් ජාතික පක්ෂ රජය පෞගිය අවුරුදු 5 කරපු කොන්දපණ නැති දියාරු ප්‍රතිපත්ති නිසා විශේෂයෙන්ම මහ බැංකුව මංකොල්ල ගන්න ඉඩ දීලා බලන් ඉඳීම ඒ වගේම වැරදිකරුවන්ට නිසියාකාරව පරීක්ෂණ කරලා දඬුවම් නොදීම ඒ වගේම ප්‍රාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අන්තවාදී ප්‍රහාරවලට දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම අපි පරාජයපත් වුණා. ඒ පරාජයපත් කරන්න විපක්ෂයේ කණ්ඩායම ඉතාම ප්‍රචාරාත්මක වැඩපිළිවෙළ ගෙනියද්දී දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන ඒ වගේම ඔවුන් තමයි මේ රටේ මුරදේවතා වුන් වගේ පෙනී දිමින් තමයි කටයුතු කරේ. නමුත් ඒ වගේම දේශීයත්වයේ රකිමින් ඉදිරි අනාගතයේ ලෝකයේත් එක ගෙනියන්න පුළුවන් රටක් විදියට තමයි බිහි කරන්න කියලා කිව්වේ. හැබැයි දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවහම කොවිඩ් වසංගතයට මුහුණ දීලා තියෙන රටක් හැටියට පෝස්ට් කොවිඩ් තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ කියලා මේකේ සඳහනක් නැහැ. ඒ වගේම මේ අවුරුද්දේ සංචාරක කර්මාන්තයෙන් බලාපොරොත්තු වෙච්ච ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 5කට අදාළ ප්‍රමාණයක්. හැබැයි ඒ මුදල් ප්‍රමාණයෙන් අපිට ඇමරිකන් ඩොලර් බිලියනයක්වත් එන්නේ නැහැ. ඒක ඉදිරි අවුරුදු කාලය තුළ කොහොමද දිනු කරන්න කියන එක සම්බන්ධව කිසිම සඳහනක් නැහැ. ඒ වගේම අපනෑනයෙන් අපේ රටට විශාල ආදායමක් එනවා. මේ අපනෑනය දිනු කරන්න කොහොමද? විශේෂයෙන්ම අපිට විශාල ආදායම් ප්‍රමාණයක් ගෙන ඇඟලුම් අපනෑනයේදී දැන් සීත වෘතුවේත් සමරකෙත් ඔවුන්ට වතාවන් දෙකකදී නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වීම නිසාම ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා දැන් ප්‍රාග්ධන යටපත් කරලා තුන්වෙනි සීසන් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඒකට උදව්වක් නැහැ. ඒ වගේම දැන් අපි තොරතුරු තාක්ෂණයත් එක්ක මුළු ලෝකෙම එකට ගැට ගහලා ඉන්න වෙලාවේ දේශීයත්වයට ප්‍රමුඛතාවය දෙන ගමන් තොරතුරු තාක්ෂණයත් එක්ක අපේ රටේ දරු පරම්පරාවේ සහ රටේ අනාගතය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව ඒකේ සඳහන් නැහැ. දැන් අපි දැක්කා විශේෂයෙන්ම දැන් රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණ පාන තියෙද්දී ජනතාව ඒවයින් පීඩා විඳිද්දී පළමු කැබිනට් මණ්ඩලය මොනවද අනුමත කරගත්තේ? රටේ ආර්ථික ප්‍රතිපත්ති ඒවත් ආදායම උත්පාදනය කරන ක්‍රමයක්වත් නෙමෙයි. ඉස්සෙල්ලාම අනුමත කරගත්තේ මොකද්ද? 19 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය වෙනස් කරන්න. මොකටද හේතුව? හේතුව තමයි දැන් රාජපක්ෂ පවුලේ ආයත ආයතන 171ක් මේ ගැසට් කරලා තියෙනවා. ඉතුරු ටික දෙන්න බැසිල් මහත්තයාට ඇමරිකානු පුරවැසිභාවය තියෙන හින්දා එන්න බෑ. දැන් 19 අයින් කරලා එයාව ලයිස්තුවෙන් ගනනලා එයාට ඉතුරු ටික දෙන්න තමයි මේ තියෙන හදිස්සිය. ඉතින් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න කැමති දැන් ආණ්ඩුවට 3-2ක් හම්බෙන්න තියෙන වෙලාවේ ආණ්ඩුවේ හැමදේම ක්‍රිටිසයිස් කරන්න විවේචනය කරන්න අපි සූදානම් නැහැ. හැබැයි සමාජයට හානි මේ හිතකර රටට වැඩදායි වැඩක් පිළිවෙලක් ගේනවා නම් ඒකට සහයෝගය දෙන්න අපි සූදානම් වගේම අපි දිනු නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නීති ආධිපත්‍ය යුක්තිය නැති කරන්න උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ඩීල් නැති විපක්ෂයක් විදියට අපි සූදානම් කියන එක අපි ඊටම පැහැදිලිව ඉල්ලා හිටිනවා. දැන් අත වශයෙන් අපි කියන්න ඕන දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 8කට වැඩි කාලයක් වෙනවා. දැන් කිව්වේ මොනවද? මහ බැංකුවරු අල්ලනවා කිව්වා. අද වෙනකන් අල්ලපු මහ බැංකුව හොරෙක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ ටයිකෝට් කාර්යෝ සාටක කාර්යෝ ආරක්ෂා කරනවා, සාටක කාර්යෝ ටයිකෝට් කාර්යෝ ආරක්ෂා කරනවා කියලා. ඊළඟට කිව්වා පාස්කු ප්‍රහාරේ මාමොලකරුවන්ව අල්ලනවා කියලා කිව්වා. දැන් අපිත් කැමති අපිර නිදාස ඉන්න පුළුවන් අල්ලන්න හරියව. අල්ලලා මරණ දඬුවම දෙන්න. මොකද හේතුව මම නම් මේ පෞගිය පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවා. ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක්ව ඍජු හෝ වක්‍රව අල්ලලා මරණ දඬුවම දෙන්න කියලා. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුවට කඩේ යන පුද්ගලික නාලිකායි ඒ වගේම රජයේ නාලිකායි නාට්‍යයක් ගෙනිනව අර මෙගා ටෙලි නාට්‍ය වගේ අද මෙයා ආව අර ආව මෙයා ආව සාක්කි දුන්නා මෙහෙම ඇහුවා හෙට අරමහනවා කියලා. දැන් අපි රණවිරුද අඩෑම කරනවා කියලා කිව්වා. දැන් රජයේ ඒවකට හිටපු බුද්ධියන් සිනාධාරීන්ට දෙන පීඩාව මොකද්ද? දැන් මේ තොරතුරු හොඳටම සනාථ වෙලා තියෙනවා අපිට පේන විදියට. මොකද සාමාන්‍ය දැනුමක් තියෙන ඕන කෙනෙකුට ප්‍රවෘත්ති බැලුවා මේක කියන කාරණාණුව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒවට පියවර අරගෙන නැහැ. ඒ පියවර නොගත්තු අයවල දඬුවම් දෙන්නේ නැතුව ඒ නිලධාරීන්ව මානසිකව වටන තමන්ගේ දේශපාලන මේ වැඩපිළිවෙළක් ගෙනෙන ආකාරය තමයි පෙනියන්නේ. ඊළඟට මේ 19 අයින් කරලා මොකද කරන්න හදන්නේ? ගමේ OIC තමන්ට ඕන විදියට දාන්න.
ගමේ ප්‍රාදේශීය ලේකම් තමන්ට ඕන විදිහට දාන්න. ඊළඟට ග්‍රාම නිලධාරී සංවර්ධන නිලධාරී ඔක්කොම අල්ලේ නටවන යුගයක් ගන්න. ඉතින් මේකද රට දිනවන වැඩපිළිවෙළක් කියනක අපි අහන්න කැමති. ඒකම මම කියන්න ඕනේ දැන් මේ එක රටක් එක නීතියක් කියලා කියනවා. මට තව විනාඩි දෙකයි. එක රටක් එක නීතියක් කියලා කියනවා. දැන් මම හොඳ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් පසුව සියලු ජාතීන්ගේ ඡන්ද ඉහළ ප්‍රතිශතයක් ගත්ත පුද්ගලෙක් විදියට මම කියන්න කැමතියි. අද ලෝක දියුණු වෙලා තියෙන ක්‍රමයක් එක්ක එක රටක් එක නීතියක් අවශ්‍යයි. ගැටලුවක් නැහැ. හැබැයි ඒක අනිත් සමාජයේ සංස්කෘතික වටිනාකම් පාගන්න නිර්දේලස මර්ධනය කරන නෙමෙයි. දැන් අපි දන්නා උඩ රට විවාහ නීතිය තිබ්බා. දෙමළ ජනතාවට තේසවලන් නීතිය තිබ්බා. ඉතින් මේවා අනිත් සමාජයේ වටිනාකම් අසමානකම් නැති නැති කරලා එක රටක් එක නීතියක් ගේන එක ගැන කාගවත් විරුද්ධත්වයක් නැහැ. මොකද හේතුව දැන් අපි ඉපදුනේ මේ රටේ නම් ජීවත් වෙන්නේ මේ රටේ නම් මේ රටේ නම් මැරෙන්නේ ඒ හැම ජන කොට්ටාසයකටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියන එක තමයි අපි පැහැදිලි කරන්නේ. අපි දැක්කද මේ පෞගිය මැතිවරණ කාලේ මැතිවරණ කිට්ටු වුණාම මේ ජාතිවාදය අන්තවාදය එනවා. සමාන කට්ටිය කිව්වා මේ මද්‍රසා පාසල් සති දෙකෙන් වහන්න ඕන කියලා. එහෙම කොහොමද වහන්නේ? මද්‍රසා පාසල් කියන්නේ මොකද්ද? මද්‍රසා කියන්නේ වර්ග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සිංහල බෞද්ධ දරුවන් ඉරිදා උදයට කියලා දහම් අධ්‍යාපනය ලැබනවා වගේ පාසල් දරුවන්ට ඉස්ලාම් ආගම කියලා දෙන එක. දෙවෙනි එක තමයි අපේ ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙනවා වගේ මෞලවිවරුන්ට අධ්‍යාපනය ලබා දීම. ඒක අපි කියනවා නියාමනය කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පත්‍රයේ නැමැතුමා මෙතන ඉන්නවා. ඒ ගෙනල්ලා ඒ විෂය පත්‍රයේ ගෙනල්ලා නියාමනය කරලා ඒ නිර්දේශ විෂය නිර්දේශ නියාමනය කරන්න හැබැයි අවශ්‍ය ගුරු පහසුකම් ටික ලබා දෙන්න. එතකොට අන්තවාදයට මතුවෙන්න ඉඩක් නැහැ. ඒ නිසා මුස්ලිම් අන්තවාදයටත් ද්‍රවිඩ බෙදුම්වාදයටත් සිංහල ජාතිවාදයටත් විරුද්ධ පුද්ගලයෙක් විදිහට අපි ඉතා පැහැදිලිව කියනවා තමන්ට ඕන විදියට නීතිය එක නීතියක් කියලා කියලා ජන කොට්ටාස පාගන නීති නම් ගේන ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව එහෙම වුණොත් මේ රට තවත් අර්බුදයකට ලක් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති රජයට තුනෙන් දෙක හම්බෙලා තියෙන එක ඔපචුනිටිස් පාවිච්චි කරන්න. දැන් පෞගේ කොරෝනා කාලේ එමනේ ලෝක තෙල වෙළඳ පොලේ ලංකාව පාවිච්චි කරන විනාඩියක් තෙල් බැරලයක මිල ඩොලර් 65 ඉඳලා 14ට බැස්සා. ඒ වෙලාව අපිට ලොකු ඔපචුනිටියක් තිබ්බා. සිංගප්පූරුව වගේ පොඩි රටවල් එහෙම නැත්නම් භූමිකම්පා එන මේ ජපාන වගේ රටවල් තෙල් අවුරුද්දට මැනවුම් කරලා ඒ රටවල් වල මේ අතිරේක මුදලක් වීදම් කරලා ඒවත් රඳවා තියලා අවශ්‍ය වෙලාවට ගන්නවා. අපි මොනවද කරේ? අපි ඒකක්වත් පාවිච්චි කරේ නැහැ. ඊළඟට ලෝකේ මේ මුදල් වැඩි රටවල් වලට සංචිත වැඩියෙන් තිබ්බ රටවල් වලට පොලි අනුපාත ඍණ ගණන් වලට ගියා. ඩොලර් බිලියන 40ක මුදල් ප්‍රමාණයක් අපේ සමස්ත ණයවලින් තියෙනවා. මේව රීඅරේන්ජ් කරන්න සැලසුම් කරන නිසා අපි අවසාන වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ තුනෙන් දෙක ලබා දුන්නේ පෞල්වාදය, ඒකාධිකරණය, මිලිටරි වාදය කියන නෙමෙයි තමන්ගේ කුක්කන්ට තනතුරු දීලා මේ රට අගාධයකට ගෙනියන නෙමෙයි මේ රට හරි මාවතට ගෙනියන්න. තමුන් නාසලා නිශ්චිත දිනවකවානු සහිතව ලෝකෙත් එක තරඟ කරන්න පුළුවන් රටක් බවට පත් කරනවා නම් අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතා විරෝධී වැඩකටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අවසාන මොහොත දක්වාම සටන් කරන බව ප්‍රකාශ